එනිසා කායික නිරෝගී භාවයේ තිබ්බත් එතන මානසික නිරෝගී භාවය ඒ මානසික නිරෝගී භාවයේ නැත්තම් කවදාක්වත් එයාට ධර්ම මාර්ගය තුල ශක්තියක් ගන්න පුළුවන්ද බැ නමුත් යම් කෙනෙක් ඉන්න ඔයා තුල කායික නිරෝගී භාවය නැහැ අංශ භාගෙ හැදිලා යා ලෙඩ ඇඳේ අසුචි මුත්‍රා ගොඩේ ආ ඉන්නේ නමුත් ඒ අසුචි මුත්‍රා ගොඩේ කායික රෝගී භාවයෙන් පිළිපිලි ඒ අම්මා ඒ තාත්තා හිතනවා නම් අනේ මේ ඇස අනිත්‍යයි මේ ඇස නැවත නම් මට මේ ඇසක් එපා කියලා අනේ මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය අනිත්‍යයි නැවත මට මේ ඇස කන නාසය මේ සලායතනයන් එපා කියලා හිතනවා නම් මේ ජීවිතය කියන්නේ දුකක් මේ ජීවිතය කියන්නේ ජරා ව්‍යාධි මරණයක් නැවත නම් මට ජීවිතයක් එපා කියනවා නම් ඒ පුද්ගලයා කායිකව කොච්චර රෝගියෙක් වුණත් මානසිකව පිරිපුන් මිනිසෙක් බවට පත් වෙනවා තේන්න එනිසා නිරතුරුවම මේ කායික රෝගී භාවයත් මානසික රෝගී භාවයත් කියන කාරණා දෙකෙන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්න මෙන්න මේ මානසික රෝගී භාවය තේන්න ඒ නිසා අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ කායික නිරෝගී භාවය වගේම මානසික නිරෝගී භාවය ශක්තිමත් කරගන්න නැත්නම් කය කොච්චර සුන්දරව අපි ලස්සනට අන්දලා සුවඳ විලවුන් පළඳලා මොනසා රූපලාවරණය කරලා අපි ජීවත් වුණත් අපේ සිත රෝගී නම් රෝගී කියන්නේ ලෝභ දේශ මොහය වලින් බරණං තේන්න මනෝකර්මයන්ගෙන් බරණං දුස්සීල භාවයෙන් බරණං ඒ කායික නිරෝගී භාවයේ සතපහකටවත් වැඩක් ඇති දෙයක් බවට පත් වෙන්නේ